අවස්ථාවට ප්‍රධාන ආරාධිතය හැටියට සහභාගී වෙන ලැබීම සතුටක් කොට සලකන්නේ අමාත්‍යවරයෙකු හැටියට නෙවෙයි විකල්ප කුවත්පත් කලාවේ නිරත වෙච්ච කෙනෙක් හැටියට ලක්මින පුවත්පතෙන් පටන් අරගෙන ලක්දිව සහ හිරු කියන පුවත්පත් දක්වා මාධ්‍ය වේදිකාවක හැටියට පුවත්පත් කලා වේදිකාවක හැටියට ක්‍රියා කරපු කෙනෙක් විදියට මම ඉතාමත්ම සතුටු වෙනවා කඩුවෙල නගරාධිපතිතුමන් ප්‍රමුඛ කඩුවෙල මහනගර සභාව නාගරික කොමසාරිස්තුමන් ඇතුළේ සියලු දෙනා මේ විදිහේ සම්නිවේදන මෙහෙවරක් ඉටු කිරීම සඳහා පුරෝගාමිත්වයේ ගත් එක ගැන කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිතුමන් ඇතුළු සියලුම නාගරික මන්ත්‍රීතුමන්ලා ඒ වගේම කොමසාරිස්තුමන් ඇතුළු සියලුම නිලධාරී මහත්මීන් එයගේ කැපවීම සහගත ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් හැටියට පසුගිය කාලයේ බස්නාහිර පළාතේ හොඳම නගර සභාව බවට පත් වෙන්න පළමු ස්ථානය ලබා ගන්න කඩුවෙල මහනගර සභාවට පුළුවන් වුණා. කඩුවෙල මහනගර සභාව නගර සභාව බල ප්‍රදේශයේ තිබෙන කිසිම කුණු ටිකක් කොහෙවත් ගිහිල්ලා ගොඩ ගහන්නේ නැති මහනගර සභාවක්. කුණු ගැන කුණු කුණු ගාන්නේ නැති මහනගර සභාවක්. කුණු නිසා කුණු වෙන නගර සභාවල් තියෙන රටේ කුණු කාගේවත් ඉඩමක ගොඩ ගහන්නේ නැති මහනගර සභාවක් හැටියට පරිවර්තනය වෙන්න ලැබීම මම හිතනවා ඉතාමත්ම වැදගත් කාර්යයක් කියලා. මේ රටේ බොහෝ විට පළාත් පාලන ආයතනවල වෙන්නේ කුණු ඉල්ලමක් බවට පත් කරගන්න එක. මේ මහනගර සභාව බුද්ධක ජයවිලාල් නගරාධිපතිතුමා එන්න පෙර ආතුව කුණු ඉල්ලමක් බවට පත් කරගන්න තිබිච්ච මහනගර සභාවක්. ඒ తත්වෙ වෙනස් කරලා එක පැත්තකින් ප්‍රතිචක්‍රීකරණය කරන වැඩපිළිවෙලක් අනිත් පැත්තෙන් පොහොර නිෂ්පාදනය කරන වැඩපිළිවෙල ඒවැ එතෙක් තිබිච්ච ධාරිතාවයේ කීප ගුණයකින් වැඩි කරලා කුණු කරදරයක් බවට පත් කරනුගෙන කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා කඩුවෙල මහනගර සභාවට. ඒ වගේම ඒ මුල් කාලේ ඉඳන්ම මම යෝජනා කරපු දෙයක් වුණා මේ පුවත්පතක් කෙලිදක්වලා මුළු කඩුවෙල බල ප්‍රදේශයේ ජීවත් වෙන මිනිසුන්ට නගර සභාවේ කටයුතු සම්නිවේදනය කරන්න යොදාගමු කියලා. ඒ නිසාම මම සතුටු වෙනවා අද ඒ පුවත්පත එළිදැක්වීම. ඒ වගේම මං වාඩි වෙලා ඉඳ දිග ජයවිලාල් නගරාධිපතිතුමාට කිව්වේ මේකට අද ප්‍රධාන ආරාධිත හැකියට ගේන තිබ්බේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් කියලා. එතුමා කඩුවෙල මහනගර සභාව බල ප්‍රදේශයමයි ජීවත් වෙන්නේ. අපේ රටේ ඉන්න ඉතාම ප්‍රවීණ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක් අවංකව ඒ පෑන හසුරුවපු මාධ්‍යවේදියෙක් ඒ එවැනි සුවිශේෂ මාධ්‍යවේදියෙක් කඩුවෙල මහනගර සභාව බල ප්‍රදේශයේ ජීවත් වීම නගර සභාවටත් ගෞරවයක්. එතුමා අද මෙතන හිටියනම් මම වඩා සතුටු වෙනවා මේ පුවත්පත එළිදැක්වීමේ කටයුත්තේදී නාගරික කොමසාරිස්තුමා කිව්වා වගේ 8 වෙනි පිටුව කියන ඒ අලුත් යෙදුමත් පුවත්පත් කලාවට එකතු කළේ ඉලක්කම් පිටුවේ ඉලක්කම පාවිච්චි කරලා පිටුවක් හඳුන්වන කලාව මේ රටේ පුවත්පත් කලාවට එකතු කළේ සුනිල් මාධව ප්‍රේමතිලකයන්. මට මතකයි ඒ කාලේ මම මුලින්ම පත්‍ර කලාවට සම්බන්ධ වුණේ චිත්‍ර ශිල්පියෙක් හැටියට කාටුන් අඳින්න සහ කවිවලට මේ චිත්‍ර අඳින්න. ඔය 8 වෙනි පිටුව කියන එකේ පිටුවේ හැඳින්වන අකුරු ටික හඳින්න මට තමයි ලැබෙන්නේ. මම මේක ලිව්වේ 8 වෙනි පිටුව කියලා. සුනිල් මාධව ප්‍රේමතිලකයන් කිව්වා වෙනි කියලා වචනයක් නෑ වැනි. සිංහල අනුව ඒක ඉන්න ඕනේ වැනි කියලා. එදා පටන් මට මේ වැනි කියන එක හොඳට මතකයි. මේ අපි යනවා මේ ටෙලිනාට්‍ය මන් දන්නේ දැනටත් යනවාද කියලා එක්තරා නාලිකාවක මොකද දෙවෙනි කියලා යන්නේ ආන්න හරි ඒකේ තියෙන දෙවෙනි අර මම කරපු වැරද්ද ඒක තාම කරනවා ඒක ඒක එන්න ඕනේ දෙවැනි රටේ ප්‍රධාන නාලිකාවක් සිංහල භාෂාව වැරදි විදියට යොදා ගන්නකොට ඒ වැරද්ද තමයි ජනගත වෙන්නේ සාමාන්‍යකරණය වෙන්නේ ඉතින් සුනිල් මාධව ප්‍රේමතිලකයන් අපිට මේ මහා මග පෙන්වීම කළා මම 8 වෙනි පිටුව කියලා ලියපු එක නැවත මට වෙනස් කරලා 8 වෙනි පිටුව කියලා හදන්න සිද්ධ වුණා. ඉතින් කොහොම වුණත් කඩුවෙල මහනගර සභාව පුරෝගාමී මෙහෙවරක් මේ ඉටු කරන්නේ කඩුවෙල මහනගර සභාවේ වැඩ කටයුතු පමණක් නෙවෙයි කඩුවෙල ජීවත් වෙන මිනිස්සුන්ගේ හැකියාවන් එළිදැක්වීමත් මේ මගින් සිද්ධ වෙනවා. මේකෙන් මම හිතනවා පත්‍රයකට වඩා වැඩි දෙයක් වෙයි. කඩුවෙල මිනිස්සු මේකෙන් ගොඩක් එකතු වෙයි. තම තමන්ගේ අධ්‍යක්ෂීන් බෙදා හදාගනි.
එකිනෙකාව තේරුම් ගනි අවබෝධ කර ගනි ඒ වගේම අලුත් අවස්ථා නිර්මාණය වෙයි කඩුවෙල මිනිසුන්ගේ නොදන්න හැකියාවන් දැක්කම ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න තවත් කඩුවෙල මිනිසුන්ව නිර්මාණය වෙයි ඒ මගින් පත්තරයකට වඩා වැඩි දෙයක් මේ මගින් ඉටු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඒ සඳහා පුරෝගාමීව කටයුතු කරන නගරාධිපතිතුමන් ඇතුළු සියලුම දෙනාට මගේ කෘතවේදීත්වය සහ සුබපැතුම් එකතු කරමින් අට ජයග්‍රාහීව පෙරට යන අටක් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා।